වෙලාවට හුඟක් මේ මේ දවස්වල මේ පැණි ගන්න පැණි ගන්න කාලෙනේ පැණි ගන්න කාලේ වුණාම දැන් මේ පාර දවස්වල මේ කරනකොට දැන් අපි දැන් මේ පැණි මේ නීමෙනි ගන්නවා දැන් එක එක තැන් වලින් එක එක විදියට එකක් ස්වභාවික පරිසරයේ තියෙන කොගල් යටි කැලෑවල තියෙන ප්‍රදේශ වල තියෙන ජනපද වල පැණි ගන්නවා කොටස තව කොටසක්කින් පැණි ගන්නවා ඔය අපි රුකුල් එහෙම තියලෙවලා ඒවට කියලා ඒ පෙට්ටි වලින් පැණි ටික ගන්න කට්ටිය කොඩු කාලෙකත් තියෙන කණු කොටසකුත් ඉන්නවා හ්ම් අපි මේ වගේම මේ මැදි පෙට්ටි මේව කරලා දැන් මේ මේ පෙට්ටි අවුරුදු 3ක් නේ දැන් මේ මේ මෙතන මෙතනට තියන්න අරගෙන දැන් තියලා ආය අවුරුදු 3ක් වෙනවා ඔය අවුරුදු 3ෙම අපි මේ මැදි පැණි ගන්නවානේ ඔය පැණි ගන්න පැණි ගන්න එක මේ විදිහට පෙටි මේ මැදි පෙට්ටියක් හදලා මේ මැදි පෙට්ටියෙන් පැණි ගන්න කම තුනක් තියෙන්නේ. විදියකට තමයි දැන් අපි ලංකාවේ දැන් මීමැසි පාලනය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් ස්වභාවික පරිසරයේ මීයක් කියලා කියන්නේ ගල් වැටියක තියෙන එක කඩලවල සේරම කරලා පිලව් ටික සේරම පැත්තකට විසික් කරලා දාලා පැණි ටික විතරයි සීල් කරපු පැණි නැති සීල් නොකරපු පැණි සේරම ටික එකම් වාදනයකට හරි බාල්දියකට හරි දොහි දාගෙන ඇවිල්ලා ඒක මිදි කරලා වැරලා දෙනවා කැලෑමී කියලා. කැලෑමී පැණි. ඒකනේ දැන් අලුත් ට්‍රෙන්ඩ් එක කැලෑමී පැණි. එතකොට තව කොටසක් ඉන්නවා සුභායක පරිසරයේ තියෙන වගේම නීමැසන්ට එන්න තැන් තියලා ඔය කොහෙන් හරි කලයක් මුට්ටියක් තියලා වුමක් හරි කරලා හරි ගසලා පෙට්ටි කැලයක් හරි ගසලා තියලා ඉවරලා ඒකෙන් ගන්න පැණි ටික දැන් මේ දවස්වල පෙට්ටි ටිකක් ගෙනිහලා පෙට්ටියේ පිලව් ටික සේරම සෙට් කරලා බැඳලෙවලා පැණි ටික විතරක් ගන්න කොටසක් තියෙනවා දැන් ඒකෙමයි දැන් පෙට්ටිය කලේ රුකුලෙන් මේ දවස්වල පැණි වාරට දෙන රුකුලට දා රුකුලකින් පෙට්ටියට දානක දාලා පැණි ටික ගන්න ක්‍රමෙයි අර ස්වභාවික පරිසරය විනාශ කරලා මේ කැලෑමී පැණි කියන එක දෙන්නම් කියලා මේ දෙන එකයි අතර වෙනසක් නැහැ දෙකම කරන්නේ පිලව් අර වෙනසකට පොඩි වෙනසක් හිටින්නේ මේ පිලවුන් ටික හානි වෙන්නේ නැති වෙන්නේ එක පෙට්ටියකට දාලා දෙන එක විතරයි ඊට පස්සේ පිලව් ටික හරි ගස්සලා පස්සේ මැස්සට යනවා එහෙම නේ නිර්වාස ජනපද ප්‍රමාණය අඩු වෙනවා ඊට පස්සේ ආපහු මේ පෙට්ටි වලට ආපහු පෙට්ටි කැලේ දී තියා ඊළඟ අවුරුද්දේ මේව ගන්න. නියම මීමැසි පාලනය කළා කියන්නේ මේ වගේ මීමැසි පෙට්ටියක් අරගෙන මීමැසි පෙට්ටියකට මීමැසු තියාගෙන ඒක නඩත්තු කරගෙන ඒ යන විදියට තමයි නියම මීමැසි පාලනය කළේ කියන්නේ. අපේ ලංකාවේ මීමැසි පාලනය ප්‍රමාණය අඩුයි. දැන් අනිත් එක කැලෑමී කියලා පැණී කියලා මිනිසු මේ දැන් ඔය පැණි වලටයි කැලෑපෙණි පැණි දැන් මේවට හොඟක් හඳුන්වන මීමැසි පෙට්ටියකින් ගන්න ඒවට කියනවා මේ පෙට්ටි මී පැණි. දැන් ඊයේ පෙරේද මම එක කතා කරනකොට වල් කියනවා මේ පෙට්ටි මී පැණි මේ හරි නෑ නේද කියලා. මේ මීමැසි පෙට්ටි මීමැසි කියලා එකයි කැලෑ මී පැණි කියන එකේ අතරේ පැණිම මී පැණි තමයි. ඇත්තම මී පැණි තමයි වල සුභාවි මී පැණි වල තියෙන්නේ මේ පිලව ගන්න විනාශ කරලා හක දාලා තේරම කරලා හදන එක තමයි නිකන් ඒක තමයි අපරාධයකට තියෙන්නේ. ඒක දැන් ඒක තමයි අපරාධය. මීමැසි විනාශයක් කරන එක තමයි එතන කරන්නේ. දැන් මේ වගේ එක තැනක ගත්තාම මීයක් විනාශ වෙන්නේ නෑ. මීයේ තියෙන පිලව් ටික විනාශ වෙන්නේ නැහැ. මේ පෙට්ටියට අත තියන්නේ නැහැ නේ අපි කවදාකත්. මේ ටික තේම මේකේ ඉඳන් පැණි ටික දිනා මේ පැණි පෙට්ටි තියෙන ප්‍රමාණයෙන් තමයි පැණි ටික මේකේ පැණි පෙට්ටි අපිට තියා හැම අවුරුද්දකම පැණි පෙට්ටි තියන්න මේ බැරි වෙනවනේ වාට. දැන් පැණි පෙට්ටි නැති හින්දා ඒකේ හින්දා තමයි දැන් නැත්තම් මේක පැණි පෙට්ටි ප්‍රමාණය මේ පැණි තියෙන පැණි ටික ගන්න එක විතරයි කරන්නේ. ඒතන මේ පිලව්ට කිසි හානියක් නැහැ. මේ මැස්සන්ට කිසි හානියක්වත් වෙන්නේ නැහැ. ඉතින් පැණි ගන්න වෙලාවකට ඕනනම් මැස් එක දෙන්නෙක් පොඩ්ඩක් එහා මෙහා වෙලා අපේ අතින් මැරෙන්න පුළුවන් වැඩීමකින් ඒක තේවක පැණි වල හරි හැරිලා හරි මේ වෙලාව එහෙම නැතුව මේ වෙන්නේ නැහනේ දැන් එහෙම මේවක තියෙනවා එතකොට දැන් අපේ අය කියනවානේ කැලෑමී පැණි අතරයි පෙට්ටි මී පැණි අතරයි මම කියන්නේ මොකද වෙනසක් නැහැ කියලා කියන්නේ දැන් අපි හිතන්නකෝ ස්වභාවික පරිසරයේ ගල් ඇටියක් ළඟ ගල් බෙනයක් ළඟ කොහේ හරි දැන් අපේ දැන් මේ පින්න ප්‍රදේශයට වඩා පොල් කැලෑ කොට කැලෑ ටික තියෙනවානේ. ඒ කැලෑවක ගල් බෙනේක මීයක් තියෙනවා. ඒ තියෙන ගල් බෙනේ තියෙන මීයක් මේ වගේම වර්ධ කාලේ ආවහම කට්ටි බෙදලා යනවා. ඒ කට්ටි බෙදලා යන මීයක් තනක් වාගෙන එනකොට අපේ ගෙදර වත්තේ තියෙන කලයට ආවොත් එහෙම රුකුලකට ආවොත් එතකොට ඒ මීය කැලෑමි කැලෑයෙන් ආව මීයන්නේ. ඒක අපි පෙට්ටියට අරගෙන ඒක කලයට අරගෙන කලයට පෙට්ටියකට දානවා. ඒක එතනින් අරන්. එතකොට මේකේ පැණි පෙට්ටි මී පැණි වෙන්නේ කොහොමද?
ඒ එතන කැලෑදී තියෙන කැලෑවකින් එන තැනකින් එන ස්වභාවික පරිසරයක තියෙන තැනකින් එනකොට කැලෑමියෙන් ආපු ජනපදේ මේකට ඇවිල්ලා ඒකව කරන්නේත් අවට තියෙන මාසල මල්බල පැණිම තමයි එකව කරන්නේ. එතකොට එහෙම එකව කරලා ඒ ගන්න ටිකක් අපි ගන්නකොට කොහොමද පෙට්ටි මේ පැණි පිළවේ වෙන්නේ? එතකොට අතන ස්වභාවික ඒ ස්වභාවික පරිසරයෙන් ආපේ එක. එහෙම නැත්නම් මේ දඬක දැන් මේ කල් මේ රුකුල තියෙන මේ තියෙන අපි මේ පෙට්ටිය තියෙන ගණපද පිට වෙනවා. මේකෙන් පිට වෙන එකක් අපට තියෙන කැලේක ගල් වැටියක ගල් බිනේකට යනවා. ගස් බිනේකට හරි කොහේ හරි යනවා. ඊට පස්සේ ඒක ලබන අවුරුද්දේ ඒකේ පැණි කඩනවා කවුරු හරි. එතකොට ඒක කැලෑමී පැණි. මේ පෙට්ටියෙන් පිට වෙච්ච මේ තියෙන මව් ජනපදේ පෙට්ටි මී පැණි. පිට වෙලා ගියේ ඒක කැලේට ගිහිල්ලා පිට වෙලා කැලේ නැවතිච්ච එකට වෙනවා මේ කැලෑමී පැණි වෙලා. මී පැණි කියන්නේ මී මැස්සා කියලා කියන්නේ මී මැස්සා කොහේද මලක් ගත්තත් මල් බලවල ගත්තත් කොයි කැලේකින් වෙනස් වුණත් ගන්න එකම මල් වල පැණි ප්‍රමාණය. මේ මේ මල් පැණි තමයි ඔක්කොම ගන්නෙ. ඒ අරගෙන වෙලේ ඒ හදා ගන්න එක කියන එකෙන් තමයි හදා ගන්න විදියෙන් පිළවුන්ට හානි වෙන එකෙන් තමයි මී පැණි වෙනස් වෙන්නේ. දැන් මී පැණි වර්ග නම් තියෙනවානේ. දැන් ඔයකේසියා මී පැණි මී පැණි දීලා තියෙනවා. එතකොට එක එක රටවල එක එක ප්‍රදේශවල එක එක නම් වලින් තියෙන මී පැණි එනවා. මී පැණි තියෙනවා. එතකොට ඒ ප්‍රදේශයන්වල දැන් ගින් අක්කර ගාණක් වගා කරලා ඒ අක්කර ගාණ ඇතුළේදී තියෙන මී පැණි පෙට්ටි වලට එන ඒවා තමයි ඒ නම් වලින් හඳුන්වා දෙන්න පුළුවන්. දැන් මේ රබර් කලාපේ තියෙන ඉඳ රබර් කලාපේ රබර් මී පැණි රබර් පැණි තමයි මේ පැත්තේ. ඒ වුණාට මේක ඇතුළේ රබර් පැණි කියලා නැහැ. මේකේ අපිට මේක රබර් පැණි කියලා දෙන්න බෑ. මොකද හේතුව රබර් රෝලින් එන මේ මල් ග්‍රොන් ටික එන පැණි ටිකයි රඹුටන් අඹ ඔය ඔක්කොම ටික තේරම තියෙනවා මේ පෙට්ටිය ඇතුලේ. කැලෑවෙත් එහෙමයි. ඔසු ගස් වල තියෙන හැමදේම තියෙන ඒ මල් වල ඒ විදිහම තමයි ඒ පැණි ටික එන්නේ. ඒ එනකොට එනකොට දැන් අපි මොකද මේ මීමැස්සෝ කැලෑමීය කියලාවත් අපේ ගෙදර පෙට්ටි මීමේ කියලාවත් පැණි ගබඩා වෙනස් වෙන්නේ නැහනේ. රඹුටන් මේ පැණි ගබඩාවයි එතකොට කොහොම පැණි ගබඩාව එතකොට රබර් පැණි ගබඩාවකේ මේ වදවල වෙන වෙන් කළ බඳයක් නැහැනේ. ඔක්කොම එකම පැණි ටික මේවා කරන්නේ. ඉතින් ඒ අතරේ වෙන එහෙම වෙනවා කියලා මේ පෙට්ටිය ඇතුලේ ගබඩාවක් හද නැහැ. අර කැලෑමී අතර තියෙන තීර මේ වෙදි ටික අතරේ තියෙන වෙනසක් එන්නේ නැහැ. අපේ හුඟක් අය රවට්ටගෙන මේ කැලෑමී තියෙන විනාශ කරගෙන ඒක මිනිස්සු අතර ප්‍රචලිත කරන්න පුළුවන් තරම් මේ මීමැසි පාලනයත් එක්ක මේවා කරගෙන උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන එක කතා කරන්න තමයි මට හිතුනේ මේ පාර කියන්නේ. මොකද ස්වභාවික පරිසරයේ මීයක් කට්ටි බෙදලා පෙට්ටියට ආවා නම් ඒම ඔබ ජනවාසයෙන් ආපු පෙට්ටියම තමයි ඒ මීමැස්සමයි. මේකෙන් එකක් ස්වභාවික පරිසරය කියත් ඒත් එච්චරමයි. කොහොම හිටියත් රටේ ඉන්නේ මීමැස්සෝ. මීමැස්සෝ කියලා තියෙන ආර්යයන් වෙනස් වෙන එක විතරයි වෙන්නේ. එක තියෙන වෙනසකට තියෙන්නේ. දැන් මේක සමාහලවල කල දින රජවරු මේ රජිනියන්ගේ පාටවල වලින් වෙනස් වෙන ආරය තියෙනවා. දැන් අපි මේකේ තියෙන රජිනියගේ කළු පාට ආර රජිනක් නේ ඉන්නේ. මේ රජිනිය වෙනස් නේ. මම හැමදෙස්සම කියන්නේ මේක හින තරයි මේක හැමදෙස්සම මේවා කියලා. ඒ තියෙන මීයේ ඒ මී වල තියෙන වෙනස් වල තියෙන හැටියට මේ වෙනස් වෙනා මිසක් මේ මී පැණි වලින් වෙනස් වෙන්නේ නැහැ.